ධර්මස්ත්‍රයන්ට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන තුනතාව. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ආවාසෝ ච කුලං ලාභෝ ගනෝ කම්මං ච පංචමං අද්දානං ඥාති ආබාධෝ ගන්තා ඉද්ධිතේ දස. සදා බුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න අපි හැමදාමත් නිබඳව නිරතුරුව වෙහෙසෙනවා. ජීවිතේ සකස් කරගන්නවා කියනකොට කොයි ආකාරයට සකස් කරගන්න ඕන කියන එක ගැන අපිට හොඳ දැනීමක් තියෙන්න ඕන. අනාගතයේ අනිටු විපාක නොලැබෙන විදිහට මේ මොහොතේදී යම් කිසි ක්‍රියාවක් අපි අතින් සිද්ධ වුණාද, ඒක හේතු වෙලා ආසන්නම අනාගතය අඳුරු වෙනවා නම්, නැත්තම් ආසන්නම අනාගතයේ අපිට බොහෝ දුක් ඇති වෙනවා නම්, මේ මොහොතේ කරන ක්‍රියාව නෙකෙරි තියෙන්න ඕන දෙයක්. ඒක අපි හැම වෙලේම මතක තියාගන්න ඕන කාරණාවක් පින්වත්නි. මොකද අපි එහෙම කියන්නේ
තේරුමක් නැහැ. මේ ජීවිතයේ මේ මොහොතේ කරගෙන යන්නා වූ කටයුතු කිසිදු තේරුමක් නැහැ. අනාගතයට අනර්ථයක් වෙනවා නම් හැම වෙලෙම අපි මේ මොහොතේ කරන දේ අනාගතයට අර්ථයක් වෙන්න ඕන. ඒක නිසා හැම මොහොතක්ම යහපත සඳහා වෙන්න ඕනේ, සමතුලිත වෙන්න ඕන. අපි ඊයේ දවසේ කතා කරා චිත්ත සමාධියක් ඇති වුණොත් ඒ චිත්ත සමාධිය අනිවාර්යයෙන්ම ජීවිතය සමතුලිත කරනවා කියලා. චිත්ත සමාධිය ඇති වෙන්නෙත් සමතුලිත භාවය තුලින්මයි. ජීවිතයේ සමතුලිත භාවය තුලින්ම චිත්ත සමාධිය ඇති වෙනවා. සමතුලිත භාවයම චිත්ත සමාධියක් ඇතිකරන්නත් හේතු වෙනවා. මේක දෙපැත්තට ප්‍රත්‍යවේවි සිද්ධ වෙන හුඟක් දේවල් තියෙනවා ජීවිතේ. අපි ගත්තොත් එහෙම අපිට අත්දකින්න පුළුවන් භෞතික දේවල් ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ දෙපැත්තටම ප්‍රත්‍ය වෙනවා. දෙපැත්තටම ප්‍රත්‍ය වෙන දේවල් එක පැත්තකින් හරිම ලාභයක්. ඒ මොකද ඒවා සිද්ධ කරනකොට දෙපැත්තටම ලාභයක් වෙනවා. අනිත් එක තමයි තවත් පැත්තකින් දෙපැත්තකට ප්‍රත්‍ය වෙන දේවල් පින්නත් නේ ජීවිතයේ සමහර වෙලාවට අපිට තේරෙයි හරිම භයානකයි කියලා. තණ්හාව ආශ්‍රවවලට හේතු වෙනවා. ආශ්‍රව අවිද්‍යාවට හේතු වෙනවා. එතකොට අවිද්‍යාව ආය ආශ්‍රව වැඩි වෙන්න හේතු වෙනවා. ආය ආශ්‍රව කියලා කියන මේ තණ්හාව ආය අවිද්‍යාවට හේතු වෙනවා. මේ දෙක එකතු වෙලා ලොකු මේ ගමනක් යනවා. ප්‍රතිඵලය භයානකයි. දෙපැත්තටම වෙන්නේ නරක දේවල්. ඒ වගේම තමයි ආශ්‍රව අඩු වීම අවිද්‍යාව අඩු වෙන්න හේතු වෙනවා. අවිද්‍යාව අඩු වෙනවා තණ්හාව අඩු වෙනවා. එතකොට ආශ්‍රව අඩු වෙනවා ආය ඒක තණ්හාව අඩු වෙන්න ආශ්‍රව අඩු වෙන්න හේතු වෙන දේ අවිද්‍යාව අඩු වෙන්න හේතු වෙන මේ විදිහට මේක අඩු වීමත් ඒ වගේම ප්‍රත්‍ය වේලා නැහැ. එතකොට එකක් කරනකොට අනිත් එක ඒකට හේතුවක් වෙනකොට ඒක අනිත් පැත්තට හේතු වෙනවා. චක්‍රීයව යහපත සිද්ධ වෙනවා වගේම චක්‍රීය අයහපත සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඕක හින්දා ජීවිතය ගැන දැනගත්තේ නැත්නම් අපි ලොකු ගැටලුවකටපත් වෙනවා. ජීවිතය ගැන දැනගත්තේ නැත්නම් අපි ලොකු ගැටලුවකටපත් වෙනවා පින්වත් නේ. ඒකද ජීවිතය ගැන දැනගෙන ජීවත් වීම කියන එක අත්‍යවශ්‍යයි. අන්නේ දැන ගැනීමට තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ඉන්නේ. එතකොට ඒ පහළ වෙලා ඉන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන කාලයක කොයි විදිහටද ජීවිතය කොයි පැත්තටද සමතුලිත කරගන්න කියලා දැනගන්න පුළුවන්. ජීවිතය සමතුලිත වෙන්න මොනවද කරන්න ඕනේ කියලා දැනගන්න පුළුවන්. හැබැයි එහෙම නැතිනම් යම් කිසි විදිහකින් එහෙම අපි දැනගත්තේ නැත්තම් යම් කිසි විදිහකින් අපි හරි දේ කියලා හිතාගෙන වැරදි දේවල් කරන්නත් ඉඩ තියෙනවා. හැබැයි වැරදි දේ කරන්නේ හරි දේ කියලා හිතාගෙන. හැබැයි අන්තිම ප්‍රතිඵලය නරක ප්‍රතිඵලයක්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ ජීවිතේ කොයි විදිහකින් හරි හරියටම හරි දේ සිද්ධ කරගන්න ඕන කරන වැඩපිළිවෙල අපේ තුලින්ම නිර්මාණයක් කරගන්නට. ඉතින් ඒකින්ද තමයි මේ කරුණු කාරණා එකතු කරගන්න ඕන. චිත්ත සමාධිය ගැන බොහෝ දේවල් කතා කරා. ඉතින් ඊයේ දවසේ ආවාස ඝන ලාභ කියන දේවල් ගැන විශේෂයෙන් ආවාස සහ මේ කුල කියන එක ඝන නෙවෙයි කුල කියන එක ආවාස කුල කියන දේවල් ගැන කතා කරා. මොකක්ද කියලා මේ සමාධියට බාධා වෙන්නේ කුලයන්හි ඇලීම කියන එක. හරිද? කුලයන්හි ඇලීම ආවාස කුල ඊළඟට ලාභ. ලාභයන් නිසා නොයෙකුත් ආකාරයේ වැරදි ක්‍රියාවන් වලට හිත පෙළඹෙනවා. නොයෙකුත් ලාභ බලාපොරොත්තුවෙන් අන් අයට හිරිහැර කරනවා. ඒ වගේ දේවල් ගොඩාක් අසමතුලිතකම් ඇති වෙනවා ජීවිතේ. සමතුලිත භාවයට බාධා ඇති වෙනවා. හොරකම් කරන්නෙත් ලාභයන් බලාපොරොත්තුවෙන්. කාමයේ වර්ධව ඇසෙන්නෙත් ලාභයන් බලාපොරොත්තුවෙන්. බොරු කියන්නේ කේලම් කියන්නේ නොයෙකුත් ආකාරයේ ලාභයන් බලාපොරොත්තුවෙන්. එතකොට අපි හැම වෙලාවකම වගේ මේ ලාභයන් බලාපොරොත්තු වුණොත් ඒකෙන් එන ලොකුම අලාභය තමයි ජීවිතය අසමතුලිත වීම. ඊටත් වැඩිය අපිට දැනෙන්නම තියෙන දේ තමයි අපි කතා කරා සමාධියේ අපිට තේරෙන ආකාරය දැනෙන්නම තියෙන අලාභය තමයි පින්නත් නේ සමාධිය නැතිවීම. එතකොට සමාධිය නැති වෙනකොට නොයෙකුත් අරමුණු වල හිත විසිරෙන්න පටන් ගන්නවා. ඊළඟට නොසන්සුන්කම් ඇති වෙනවා. නොසන්සුන්කම් නිසාවෙන් කම්පාවන් ඇති වෙනවා. ඊළඟට ශාරීරික වශයෙන් අපිට ලැබෙන්න ලබාගත හැකිව තියෙන සුඛය නැති වෙලා යනවා. ඉතින් මේ ඔක්කොම අයින් වෙනකොට අපි ලොකු ගැටලුවකටයි
පත් වෙන්නේ. හොඳයි. එතකොට ඊළඟට තමයි කරන ක්‍රියාවන් කර්මාන්ත කියලා කියන්නේ ක්‍රියාවන්. බොහෝ කර්මයන් කියන්නේ බොහෝ ක්‍රියාවන් සිද්ධ කරන්න සිද්ධ වෙලා තිනවා සමහර ඇත්තන්ට පින්නත්නේ. ඒ කියන්නේ අපි දන්නවා කටයුතු බහුල බව. කටයුතු බහුල බව කියද්දී මේ කටයුතු බහුල බව කුසලයන් වර්ධනය කර ගැනීම සඳහා, කුසලයක් වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු ගැන නෙවෙයි මෙතනදී සඳහන් වෙන්නේ. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන මතක් කරපුවාම අපි දන්නවා ජීවිතයේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච දිනයේ ඉඳලා පරිනිර්වාණ මංචකය දක්වාම අධික කාර්යබහුලව තමයි වැඩ කටයුතු කරේ. හැබැයි විවේකීව වාසය කරා. අන්න එතන තමයි අපි තේරුම් ගන්න ඕන. බුදු පියාණන් වහන්සේම සඳහන් කරනවා ශාස්ත්‍රයන් වහන්සේ විවේකීව වාසය කරද්දී ශ්‍රාවකයා විවේකීව වාසය නොකරුවොත් එතනදී සිද්ධ වෙන අලාභය පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් අන්න ඒක අපි හොඳින් වටහා ගන්න ඕනේ. කාර්ය බහුලත්වය කියලා කියන එකේදී චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කර ගන්නට අපිට හැම වෙලේම හේතු වෙන සහ විදර්ශනාවක් ඇති කර ගන්න හේතු වෙන දේවල් කෙරෙහි අපි කාර්ය බහුලව කටයුතු කිරීම වැරද්දක් නෙවෙයි. එහෙම නෙවෙයි. හුඟක් අය ජීවිතයේ තමන්ට තියෙන කටයුතු බොහෝමයක්, තමන්ට ජීවිතයේ තියෙන බොහෝ කටයුතු තියෙනවා. අන්න ඒ බොහෝමයක් කටයුතු වැඩි කරගන්නවා දවසින් දවස, දවසින් දවස. ඒවාගෙන් කිසිම විවේකයක් ලබා ගන්නට හේතු වෙන ආකාරයට නැතුව ලෞකික කටයුතු ඔක්කොම අපි කියන්නේ අර ඇඟේ දාගන්නවා කියලා. එහෙම හැම එකක්ම ඕකත් මෙහෙමයි, ඕකත් මං කරන්නම්. ඒවා මේ සද්භාවයෙන් විතරක් නෙවෙයි. සද්භාවයෙන් නම් ඒව කරන්නේ එතනදී කුසලයක් වර්ධනය වෙනවා. නමුත් එතන සමතුලිත කරගන්න ඕන. සද්භාවයෙන් සිද්ධ කරනවා කියලා හැම ලෝභ දේශ මෝහ වැඩි වෙන ඒවාම ගොඩාක් අපේ ජීවිතයට එකතු කරගත්තොත් එතනදී සද්භාවයෙන් සිද්ධ කරත් අන්තිමට ලෝභ දේශ මෝහ වලින් යට වෙලා යනවා පින්වත්නි. ඒකින්ද සමතුලිත කර ගැනීම මැනගන්න පුළුවන් උපකරණයක් තමයි. ජීවිතයේ තමන් කොච්චර කුසලය අකුසලය මැඩගෙන කුසලය වර්ධනය කරගෙන තියෙනවද කියන මිම්ම තමයි සමාධිය කියලා කියන්නේ. ඉතින් එතකොට ඔය බොහෝ ක්‍රියාවන් වැඩිපුර නොයේකුත් කාර්යබහුලත්වයක් තියෙන අයට තමන්ගේ ඒ සමාධිය ගැන යම්කිසි කාලයක් මිඩංගු කරන්න බැරි වෙනවා ජීවිතේ. ඒවට හේතු තියෙනවා. ඒ හේතු හොඳින් අපි වටහා ගන්න ඕනේ. නැත්තම් අපිට මේ කටයුත්ත සිද්ධ කරන්න බැරි වෙනවා පින්නත්. මේ බැරි වෙන්න හේතු වෙන්නේ අර සමාධියට බරව තියෙන හිත ඇත්තටම විවිධ අරමුණු වල එල්බ ගන්නවා. හිත ඒ හිතේ හැටි, හිත මොකක් හරි දෙයක වැඩිපුර වැඩිපුර යදිලා හිටියොත් ඒ යදිලා ඉන්න දේෙන් අයින් වෙන්න හිතට අමාරුයි. හරිද? බොහොම අපහසුකම් තියෙනවා. එයා එතනම නැවත නැවත ලගින ගතියක් තියෙනවා. නැවත නැවත ඒකම මෙනෙහි වෙන්න පටන් ගන්නවා. නිකන් ඉන්න වෙලාවෙත් අපි බොහෝ වෙලාවක් කර කර හිටිය වැඩක් තියෙනවා නම් දවසේ මේ අතන්ට හොඳටම ඒ පිළිබඳ අත්දැකීම් ඇති. අපි ගොඩාක් වෙලා කර කර හිටිය වැඩක් තියෙනවා නම් දවසේ හැන්දෑවට ඒක තමයි වැඩිපුර මතක් වෙන්නේ. එතකොට අපි බොහෝ කර්මාන්තවල නියැලිලා ඉන්නවා නම් ලෞකික වශයෙන් ජීවිතය සමතුලිත කරගන්න නැතුව අධික කර්මාන්තවල නියැලිලා ඉන්නවා නම් පින්වත්නි, එයාට ඒවමයි මතක් වෙන්නේ. ඒ සඳහාමයි කටයුතු කරන්නේ. ඉතින් එතකොට මේ ලබාගත හැකිව තියෙන වටිනා ප්‍රතිඵලය චිත්ත ඒකාග්‍රතාවය කියන එක සමාධියට කියන එකට ලොකු බාධාවක්, මේ අධික කාර්යබහුලත්වය හේතු වෙනවා පින්වත්නි. ඉතින් මේ වගේ අපි මේ දේවල් ගැන හොඳට හිතලා බලලා කටයුතු කරන්න ඕනේ. ඊළඟට ඒ වගේම තමයි අධධාන කියලා කියන්නේ නොයෙකුත් අපි හිතමුක යම් තැනකට වගේ තැනකට යන්නට තියෙන ආසාව, කැමැත්ත, අපේක්ෂාව වගේ දේවල් තියෙනවා නම් ඒ වගේදී කරදර වෙනවා. අපි දන්නවා, මම බොහෝ වතාවක් කියලා තියෙනවා අපේ පින්වන්ත අයට මේ ගිය හාමුදුරුවන්ගේ කතාව. මේ ගිය හාමුදුරුවෝ ගත්තහම බුදුරජාණන් වහන්සේ සමගම වැඩම කරනකොට මේගිය ස්වාමීන් වහන්සේට එක්තරා අඹවණයක් දැකලා පුදුමාකාර වූමනාවක් ඇතර මෙතෙන්ට භාවනා කරන්න යන්න.
ඊට පස්සේ මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්නට සූදානම් වෙනකොට මේ ස්ථානයට කියලා භාවනා කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ අවසර දෙන්නේ නැහැ. අවසර නොදෙද්දිම තුන්වෙනි වතාවටත් ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එහෙනම් වැඩම කරන්න කියලා. ඉතින් වැඩම කරාට මොකද එතෙන්ට වැඩියට පස්සේ තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ නැහැ. චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ නැතුව මොකද වෙන්නේ? නොයෙකුත් විතර්කයන් පහළ වෙනවා මේ ස්ථානේ. බලනකොට මේක සංසාරික ජීවිතේ තිබුණ ප්‍රධාන තැනක් උන්වහන්සේට. උන්වහන්සේ සංසාරික ජීවිතේ නොයෙකුත් ආකාරයේ කෙලෙස් වලට භාවිතා කරපු ස්ථානයක් මේ අඹවණය කියලා කියන්නේ. ඉතින් ඒ පුරුද්ද මේ ස්ථානයේ තියෙන හුරුගතියත් එක්ක ඒ විතර්කයන් පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන කල්යාණ මිත්‍රයෙක් විතර නෙවෙයි කල්යාණ සහායකෙක් කල්යාණ මිත්‍රයා ළඟට අරගෙන යන්න කෙනෙක් පවා ඉන්න ඕනේ කියලා. ඉතින් නැත්තම් අපි මේ සමාධිය වර්ධනය කරන්න ඕන හේතු සකස් කර කර හිටියට ඒක පාරටම අපිට මොකද වෙන්නේ? ඒක පාරටම මේ හේතු ඔක්කොම අයින් වෙලා ඔය වගේ තැනකදී අපි අසාර්ථක වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒකින්ද යම් තැනකට යන්න තියෙන අපේක්ෂාව ඔය විදිහට අපි ළඟ රැඳෙන්න පටන් ගත්තොත් තමන් ඉන්න තැනට වැඩිය අතන හොඳයි කියලා ඊළඟට එතෙන්ට ගියට පස්සේ තන එතෙන්ට වැඩිය මෙතන හොඳයි කියලා ඊට පස්සේ තන එතෙන්ට වැඩිය අතන හොඳයි කියලා සමහර වෙලාවට අපේ අම්මාවරු හුඟක් වෙලාවට තාත්තාවරු වයසට ගියාමත් මේ වගේ තත්ත්වයන් එනවා. ලොකු පුතා ළඟ ටික දවසක් ඉන්න ඕනේ, මද්දුමේ ළඟ තව ටික දවසක් ඉන්න ඕනේ, ඊළඟට ටික දවසක් ඉන්නකොට එතන එපා වෙලා ආවේ. චූටි පුතා හොඳයි කියලා හිතනවා, ආයෙට පස්සේ හිතනවා නෑ 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 ලොකු පුතාගේද තමයි හොඳම කියලා. ඒ වගේ ඉන්න තැන තමන්ගේ මානසික සුවතාවය ඉන්න තැන ඉඳන් සකස් කරගන්න නැතුව තමන් වෙනත් තැන්වලට යෑමේ අපේක්ෂාවෙන් වාසය කරනකොට මොකද වෙන්නේ? ඉන්න තැනේදී ඒක වෙන්නේ නැහැ. ඉන්න තැනේදී ඒක කියලා කිව්වේ සමාධිය වැඩෙන්න හේතු වෙන කාරණා සකස් වෙන්නේ නැහැ. මොකද විතර්ක බහුල වෙනවා. හැම වෙලේම මතක් වෙනවා මට අතෙන්ට ගියා නම් සමාධිය හදාගන්න තිබ්බා, අතෙන්ට ගියා නම් සමාධිය හදාගන්න තිබ්බා, අර වගේ පරිසරයකට ගියා නම් තිබුණා කියලා. හැබැයි ඒ පරිසරයට අපි ගියාට පස්සේ එතනදිත් ওই ප්‍රශ්නේ ඇති වෙනවා පින්වත්නි. එතනදිත් ওই ප්‍රශ්නේ ඇති වෙනවා. එතෙන්දි ටික දවසක් යනකොට තේරෙනවා ආයේ පරිසරය වෙනස් කරන්න ඕන කියලා. ඒකෙන්ද සමහර කට්ටිය අපි දැකලා තියෙනවා තමන්ගේ සමාධිය වර්ධනය කර ගැනීමක් නැතුව පරිසරය මාරු කර ඉන්න ස්වභාවය. ඉතින් අන්න එහෙම තත්වයකට පත් වෙලාද කියලා දැනගත්තොත් තමන්ට මං ඒ වැනි තත්වයකට පත් වෙලාද කියලා දැනගත්තොත් විතරයි එකෙන් අතු මෙදෙන්න පුළුවන්. සමහර කට්ටිය ඒ වගේ තත්වයකට පත් වුණා කියලාවත් දන්නේ නැහැ. ඒකින්ද මොකද වෙන්නේ? ඒකම නැවත නැවත කර ඉන්නවා. ඒකින්ද ඔන්න මේ කාරණා දැනගෙන තිබීම ඉතා වැදගත්. අධ්‍යාන කියලා කියන්නේ ඔන්න ඒ කාරණාවට. එතකොට දැන් මට අපි හිතමු මම ඉන්න තැන ඉඳලා මගේ චිත්ත සමාධිය වර්ධනය කරගන්න පුළුවන්කම තියෙද්දි මම හිතනවා අහවල් පරිසරයකට ගියා නම් තමයි මේක කරගන්නම පුළුවන් කියලා. ඉතින් එවැනි වෙලාවක මට තේරෙනවා මේක තමයි මේ අධ්‍යාන කියන කෙලෙස් ධර්මය. මේක තමයි සමාධියට බාධා වෙන්න හේතු වෙන කෙලෙස් ධර්ම. එතකොට සමාධියට බාධා වෙන්න හේතු වෙන කෙලෙස් ධර්ම අතර ආවාස, කුල, ලාභ, කර්ම සහ මේ අපි කතා කරන්නේ අධ්‍යාන කියන එක ගැන. සමාධියට බාධා වෙන හේතු ගැන කතා කරද්දී අපි මේ කතා කරමින් ඉන්නේ අධ්‍යාන කියන එක ගැන. එතකොට වෙනත් අපේක්ෂාවන් තියාගෙන වාසය කරන ස්වභාවය, වෙනත් අපේක්ෂාවන් තියාගෙන වාසය කරන ස්වභාවය. ඉතින් ඒක අපි හොඳින් වටහාගෙන තේරුම් අරගෙන තමන් ළඟ ඒක හැදීගෙන එනකොට මේ ලෙඩේ ඉක්මනින් ඒක හොඳ කරගන්න ඕන කරන කටයුතු ටික සම්පාදනය කරගන්න ඕනේ. ඉක්මනට ඒක හොඳ කරගන්න ඕන කරන කටයුතු ටික සම්පාදනය කරගන්න ඕනේ. එතකොට ඊළඟ කාරණාව ගත්තොත් ඥාති. ඥාති කියන කාරණාවේදී මේකේ තේරුම හරියට කැමති වෙයි සමහර කට්ටිය. මේ ඥාති කියලා කියන්නේ සමාධියට පරිබෝධයක්. ඥාති ටික ඔක්කොම අයින් කරලා දාන්න ඕන කියලා. ඔව්, අයින් කරලා දාන්න ඕන තමයි. ඒතර බුදුරජාණන් වහන්සේ හැබැයි ඥාතින් අයින් කරේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ සිද්ධ කරපු දෙයට පටහැනි දෙයක් මම සිද්ධ කරනවාද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ බැහැර කිරීම, ඉවත් කිරීම කියන එක සිද්ධ විය යුත්තේ භෞතිකව නෙවෙයි. භෞතික ඉවත් කරාට ඉවත් වෙන්නේ නැහැ. අපි සමහර විට සමහර අයත් එක්ක තරහ ඇති කරගන්නවා. තරහ ඇති කරගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ ඇති කරගන්න තරහ හින්දා ඒ කෙනාව මම කියනවා මම අයින් කරා කියලා. අයින් කරා කියලා මොකද කරන්නේ? එයා ගැන තරහෙන් මෙනෙහි කරනවා. එයාව හරියට මතක් වෙනවා. මතක් වෙන්නේ ඒක ලෙන්ගතු මතක් වීමක් නෙවෙයි, තරහෙන් මතක් වෙනවා. එතකොට අපි අයින් කරලා නැහැ පින්වත්නි.
අපි කෙනෙක්ව බැහැර කරා නම් අයින් කරා නම් අපේ ජීවිතයෙන් අයින් වෙන්න ඕනේ. ජීවිතයෙන් අයින් වෙලා ඉන්නවා සමහර අය අපිත් එක්ක මේ ඇහැට ගැටි ගැටි. බලන්න හිතලා හොඳට. සමහරට අපි රැකියාවේ කටයුතු කරගන්න යන තැන්වල ඉන්න අය අපිත් එක්ක හොඳට හිතවත්. අපි බොහෝ වාර ගානක් දකිනවා. සමහරට අපේ කාර්යාලෙම ඉන්න අය වෙන්න පුළුවන්. කාර්යාලයේ ඉන්න ප්‍රධානියා වෙන්න පුළුවන්. කාර්යාලයේ ඉන්න සිරු සේවකයෙක් වෙන්න පුළුවන්. හරිද? මේ හැම කෙනෙක්ම ගත්තහම හොඳට බලන්න ඒ අය අපේ ජීවිතේට එකතු වෙලා නැහැ. අපේ හිතට ඒ අයව එකතු වෙලා නැහැ. ඒ අය අපිත් එක්ක දවසකට බොහෝ වාර ගානක් ගැටෙනවා. අපිත් එක්ක හම්බෙනවා. ඒ කියන්නේ මම කිව්වේ ගැටෙනවා කියලා කිව්වේ හිතත් එක්ක ගැටෙනවා නෙවෙයි ඇහැට ගැටෙනවා. මේ විදිහට ඇසට මෙයාලාගේ ගැටීම සිද්ධ වුණාට අපේ හිතේ එයාලා ගැන ඇලීමක් හෝ ගැටීමක් නැහැ. ඇසත් එක්ක ගැටිලා ඒ රූපය අපි දකිනවා. දැකලා එයාලත් එක්ක ගනුදෙනු කරනවා. නමුත් අපි ඇලිලා තියෙන අය සහ අපිට තරහ ගිහිලා ඉන්න අය එහෙම නෙවෙයි. එයාලා අපිට හරියට වාර ගානක් මතක් වෙනවා. දවසේ බොහෝ වාර ගානක් එයා මතක් වෙනවා. පින්නත් යන්නේ මතක් වීම නිසා හුඟක් වෙලාවට මොකද වෙන්නේ? අන්න ඒ මතක් වීමත් එක්ක ඒ කියන්නේ අපි එයාලව බැහැර කරලා අයින් කරලා නැහැ. අන්න ඒ වගේ තමයි මේ ඥාති කියලා කියන්නේ. ඥාතීන් එක්ක හුඟක් වෙලාවට ඇලීම් විතරක් නෙවෙයි ගැටීමුත් ඇති වෙනවා. අපි දකිනවා හරියට ඥාතීන් එක්ක ගැටෙන අය ඕන තරම් ඉන්නවා. ඒ මොකද ඒ ගැටීම ඇති වෙන හුඟක් වෙලාවට අපේ ළඟින් ඉන්න අය තමයි හුඟක් වෙලාවට අපිත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ. ලෝකේ ඉන්නකොට ලෝකේ හැටියේ කාමචන්දයෙන් බොහෝ වශයෙන් පීඩාවට පත්වෙමින් ඉන්න අය කාම ලෝකයේ වස්තු ගැන හරියට අපේක්ෂාවෙන් ඉන්නේ. එතකොට මේ ඈත ඉන්න අය නෙවෙන්නේ පොරල්ලන්න එන්නේ. හරි, සමහරට සමන්ගේ සහෝදර සහෝදරියන්ම වෙන්න පුළුවන්. එතකොට කාමච්ඡන්දයේ බහුල අය මොකද වෙන්නේ? තමන්ගේම අයත් එක්ක ගොඩාක් ගැටීම් ඇති කරගන්නවා. ඒ වගේම තමයි සමහර අය මේ ඥාතීන් එක්ක හරියට ඇලිලා. එතකොට මොකද වෙන්නේ? එයාලගේ ඕන දේ, එපා දේ, ඒ ඔක්කොම අපි දැනගන්නවා විතරක් නෙවෙයි, එයාලට පුංචි කරදරයක් වෙනකොට ලොකු කම්පණයකට පත් වෙනවා. ඔය කරදරයකදී කම්පණයකට පත්වීමක් සිද්ධ වෙන්නට හේතු නැහැ. හේතු නැති වෙන්නේ ලෝකේ තියෙන හැමදේම හැම වෙලෙම වෙනස් වෙන නිසා. මේ දිනවල ගොඩාක් මැසිවිලි ඇහෙනවා. මැසිවිලි ඇහෙනකොට අපි හැම වෙලෙම කියන්නේ අපේ පින්වත්නි, කකුල් දෙකෙන්ම මිනිස්සු ඇවිදින කාලයක් තියෙනවා. කකුල් දෙකම ක්‍රියාත්මක වෙන කාලයක් තියෙනවා. ඉතින් හොඳට ඇවිදිනවා, හොඳට වැඩ කරනවා. නමුත් හැබැයි එක වෙලාවක මොන හරි කාරණාවක් උඩ එක කකුලක් කැඩෙනවා. කැඩුනට පස්සේ කැඩිච්ච කකුලට දොස් කියකේ ඉඳලා හරියන්නේ නැහැ. තියෙන කකුල ට බැනලා ඇති වැඩකුත් නැහැ. ඉතින් ওই මොකක්වත් වැඩක් නැහැ. ඉතුරු වෙලා තියෙන කකුලෙන් පුළුවන් තරම් දැන් ඉතින් වෙනස්ම ජීවිතයක් අරගන්න ඕනේ. ඒ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් වෙන්න ඕනේ. මොන අඩුපාඩු ලැබුණත් ජීවිතේ ඒ ලැබෙන අඩුපාඩුවත් එක ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. සමහර වෙලාවට වෛද්‍යවරු කියනවා ওই වේදනාව ගැන මාත් එක්ක වෛද්‍යවරු කතා කරලා තියෙනවා. සමහර ඒ කතා කරපු තැන්වලදී කියනවා ටික කාලයක් යනකොට ওই වේදනාවත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනවා කියලා. මුලදීම මොකක් හරි වේදනාකාරී දුක් වේදනාකාරී දෙයක් ශරීරයට හැදුනහම හරියට අමාරු වෙනවා. ඒක හරියට අමාරු වෙනවා. ලෙඩා හරියට කම්පා වෙනවා. අමාරුවෙන් කාලය ගත කරනවා. නමුත් හැබැයි ඒ ලෙඩේ හොඳ වෙලා නෙවෙයි, ටික දවසක් ගියාට පස්සේ ඒ ලෙඩේ තියාගෙනම එයා සාමාන්‍ය ගානට ඉන්නවා. එතකොට වෛද්‍යවරු කියන්නේ මොකක්ද? ඒ වේදනාවත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා කියලා. වේදනාවත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා කියලා. ඉතින් එතකොට එහෙනම් මේ ජීවත් වෙන්නට පුරුදු වෙනවා කියන එක හරි වැදගත් වෙනවා. ඉතින් ඒක ඒ වගේ තමයි අපි මේ ඥාතීන් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න පුරුදු වීම කියන එක. හැම දෙයක්ම කියලා කියන්නේ පුරුද්දක් කියන එක. මේ පුරුද්ද වර්ධනය කරොත් අපිට යහපත් ආකාරයට අපේ කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පුරුද්ද නිවැරදි ආකාරයක පුරුද්ද වර්ධනය කරොත්, නිවැරදි පුරුදු වර්ධනය කරොත් ඉතා සාමාන්‍ය විදිහට හොඳින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙයි. වැරදි පුරුදු වර්ධනය කරොත් එහෙම ගැටලුවක් වෙනවා. එතකොට දැන් මේ ඥාති කියන කාරණාවේදී අපි කිව්වා ඥාතීන් සමග අධික ලෙස ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව වාසය කරන්න කියලා. ඥාතීන්ට උදව් කරන්න ඕන තමයි
මොකද ඥාති කියන අනිත් අය වගේ නෙවෙයි අනිත් අයට වැඩිය අපි කෙරෙහි අයිතිවාසිකම් කියාගෙන ඉන්න තියෙන ඉඩ කඩ වැඩි සමහරලාට සමහර අයගෙන් සිද්ධ වෙන නිඳා අපහාස තියෙනවා පින්වත්නි ලොකු කාලයකට බලපානවා අපේ ජීවිතයේ ලොකු කාලයකට ඒ නිඳා අපහාසයන් බලපානවා ඒක ඒතරම් හොඳ ප්‍රවණතාවයක් නෙවෙයි අපේ චිත්ත ඒකාග්‍රතාවයට ඒක සමහර විට සමහර කෙනෙක්ගේ තියෙන එක වචනයක් ඇති පින්වත්නි ලොකු කාලයක් කරදරයෙන් ජීවත් වෙන්න ලොකු කාලයක් හිත ජීවත් වෙන්න කෙනෙක්ගේ එක වචනයක් ඇති ඒකින්ද මේ ගැන බොහෝ වාරයක් හිතලා අපි මොකද කරන්න ඕනේ ජීවන ජීවිතේ සමතුලිතව ගෙවන්න තමන්ගේ ඥාතීන් සමතුලිතව ආශ්‍රය කරන්න හැම වෙලේම වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් සකස් කරගන්නම ඕනේ සමතුලිත ජීවිතයක් ගෙවන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් ඉතාම හොඳින් ප්‍රවේශමින් හොයලා බලලා මොකද කරන්නේ කියලා කොහොම හරි හදාගන්න ඕනේ මේ ඥාති කියන පළබෝධයෙන් අයින් වෙලා කටයුතු කරන්න පුළුවන් මට්ටමකට තමන්ගේ හිත කොහොම හරි සකස් කරගන්න ඕනේ ඥාති කියන පළබෝධයෙන් අයින් වෙලා ජීවත් වෙන්න පුළුවන් මට්ටමකට තමන්ගේ හිත කොහොම හරි සකස් කරගන්න ඕනේ ඒක තමයි අපේ පැත්තෙන් අපි ලබන ඉහළම ජයග්‍රහණයක් බවට පත් වෙන්නේ හොඳයි මීළඟ කාරණාව ආබාධ විදර්ශනාවන් සිද්ධ කරන්නේත් මේ වගේ තත්ත්වයන් වලට පත් වෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න මොකද අනවශ්‍ය විදිහට ඇලෙන්නෙත් නැති අනවශ්‍ය විදිහට ගැටෙන්නෙත් නැති හැම දෙයක් කෙරෙහිම උපේක්ෂාව වර්ධනය කරගන්න ඕනේ නමුත් ඥාතීන්ගේ බලපෑම මේක තදින් එන්නට පුළුවන් ඒක නිසා ඔය හැම තැනකදීම අපේ පින්වත්නි අපි ආවාස ගැන කතා කරා කුල ගැන කතා කරා ලාභ ගැන කතා කරා කර්ම ගැන කතා කරා අද්ධාන කියන ස්වභාවය ගැන කතා කරා දැන් ඥාති ගැන මේ කතා කරමින් ඉන්නවා මේ හැම තැනකදීම තමන්ට ඒවා සමතුලිත කරගන්න බැරි නම් නුවණින් මගහැර යෑම කියන එක හරි වැදගත් වෙන කාරණාවක් හරිද නුවණින් මගහරිනවා කියලා කියන්නේ එතන කාරදර කරගන්නේ නැතුව තරහ කරගන්නේ නැතුව හිරිහැරයක් බවට පත් කරගන්නේ නැතුව අන්න එහෙම අපි ඒ ස්ථානය එහෙම නැත්තම් ඒ පුද්ගලයින් ඒ ලාභ හිමීන් සැරේ නුවණින් මග හරින්න ඕන තමන්ගේ සීමාවල් දැනගෙන මට මගේ පළවෙනි බලාපොරොත්තු වෙන්න ඕනේ සමාධිය ජීවිතේ තියෙන වටිනම දේ තමන්ට දැනෙන්න ඕනේ නියමම දෙයට වටිනාකම් දෙන්න ඕන අපි හරිම දෙයට වටිනාකම් දෙන්න ඕන එතකොට මගේ පළවෙනි බලාපොරොත්තු වෙන්න ඕනේ සමාධිය. එතකොට මේ සමාධියට බාධා වෙන සියලු දේවල් වලින් අයින් වෙන්න මම දක්ෂ වෙන්න ඕන. එතකොට මගේ පැත්තෙන් මම ගත්තොත් එහෙම මේ සමාධියට බාධා වෙන දෙයක් දැකලා ඒක තුල උපේක්ෂාවක් ඇති කරගන්න බැයි නම් ඒකත් එක්ක ඇලි ඇලි හරි ඒකත් එක්ක ගැටි ගැටි හරි වාසය කරවොත් වෙන දේ ඒකත් එක්ක ඇලි ඇලි හරි ඒකත් එක්ක ගැටි ගැටි හරි වාසය කරවොත් සිද්ධ වෙන දේ තමයි අපේ පින්වත්නි හුඟක් වෙලාවට ඒ සමාධිය නැති වෙලා අන්තිමට අරකට එක්ක ඉන්න හම්බ වෙනවා ඒකත් එක්කත් ඉන්නේත් ඇලි ඇලි ඉන්නේත් ගැටි ගැටි මේක මට ඒවත් එක්කම ඉඳලා උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්කමක් නැති සීමාව දැනගත්තට පස්සේ මට එහෙම බෑ එහෙම කරන්න පුළුවන් තත්ත්වයක මගේ හිත සකස් කරගෙන නැහැ. එතකොට මම එයාලගෙන් අයින් වෙනවා හැමනම් අයින් වෙන්නේ තද බල ගැටීම් ඇති කරගෙන නම්. අන්න එතන ලොකු ගැටලුවක්. තද බල ගැටීම් ඇති කරගෙන නම් අන්න එතන ලොකු ගැටලුවක්. අන්න ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. හරිද? ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අපි මොකද කරන්නේ? හිමීන් සැරේ ඒ පැත්තට දැනෙන්නෙත් නැති වෙන විදිය කාට හරි කෙනෙකුට ළඟම ඉන්න කෙනෙකුට නම් ළඟ තියෙන දෙයකට නම් දැනෙන්නෙත් නැති විදිහට අපි හිමීන් සැරේ ඒ අයගෙන් අයින් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මග හරින්න ඒ කියලා කියන්නේ නුවණින් මග හරින්න නොයෙකුත් ආකාරයේ ක්‍රමවේද පාවිච්චි කරලා අත්‍යවශ්‍ය කාරණාවක් විදිහට කාරණා සහිතව ඒ කියන්නේ යම්කිසි සාධාරණ දෙයක් අපිට එතන කියන්නට හැකි ආකාරයට හිතරි දෙන්නේ නැති වෙන්න තරහ ඇති වෙන්නේ නැති වෙන්න විශේෂයෙන්ම තද බල තරහ ඇති වුණොත් එහෙම වෙන්නේ
ඒක නැවත නැවත හරි හරි ආයසරයක් අපේ සමාධියටම බාධා වෙන විදිහට සකස් වෙනවා. හරිද? තදබර තරහක් ඇති වුණොත් වෙන්නේ මොකද්ද? ඒකම නැවත ඇවිල්ලා අපේ සමාධියට බාධා වෙන විදිහටම හේතු සකස් වෙනවා. ඉතින් අන්න එහෙම නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. හැම වෙලේම වග බලා ගන්න ඕනේ. නුවණින් මග හැර යන්න. නුවණින් මග හැර යනවා කියලා කියන්නේ අන්න ඒකයි. ඉතින් ජීවිතයේ අන්න ඒ විදිහට මග හැර යුතු තැන් මග හරින්නට දක්ෂ වෙන්න ඕනමයි. එතකොට තමයි අපිට මේ ඔය කියන කාරණා වලින් අපි මේ වෙනකන් කතා කරපු කාරණා වලදී සාධාරණයක් ඉෂ්ට කරගන්න පුළුවන්කම තියෙන සමහර ඒවා අපිත් එක්ක ළඟ ළඟ තියාගෙන අපිට ගැටෙන්නෙත් නැතුව ඇලෙන්නෙත් නැතුව කටයුතු කරන්න පුළුවන් හැම වෙලාවකදීම. එහෙම ගැටෙන්නෙත් නැතුව ඇලෙන්නෙත් නැතුව කටයුතු කරන්නට ඕන පින්නත් නේ. නමුත් සමහර දේවල් ගැටෙන එක ඇලෙන එක නවත්තන්න බැයි නම් ආශ්‍රය තිබියදී අපි කරන්නේ ඒ ඇලීම් ගැටීම් වලට හේතු වෙන තැන් වලින් නුවණින් මග හැර යෑම. ඉතින් ඒක ඥාතීන්ට සාධාරණයි. ඊළඟට ආබාධ. ආබාධ ඇති වෙනකොට ආබාධ ඇති වුණොත් අපි මොකද කරන්නට ඕනේ? පුළුවන් තරම් සුවදායක තත්ත්වයකට පත් වෙන්න නිරෝගී සම්පත්තිය ඇති කරගන්න කටයුතු කරන්න ඕනේ. පළවෙනි දේ ආබාධත් එක්ක කලින් කිව්වා වගේම ගැටෙන්න හොඳ නැහැ. කොහොමත් හැම දෙයකටම වඩා වටින්නේ මගේ චිත්ත සමාධිය මං වර්ධනය කරගන්න නම් කරන්න ඕන හොඳම දේ තමයි ආබාධ හැදෙන්න කලින් ඒවායින් ගැලවිලා වාසය කිරීම. ආබාධයක් ඇති වෙන්න ප්‍රථමයෙන් ඒ ආබාධ ඇති නොවන විදිහට තමන්ගේ පැවැත්ම සකස් කරගන්න ඕන. භාවනාවකින් යම්කිසි වර්ධනයක් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි කෙනෙක් ඒ තැනැත්තාට නිරෝගී ජීවිතයක් ඕනේ. හරිද? හරියට ක්‍රීඩාවකින් ජය ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් එයා පෝෂ්‍යදායක ආහාර ගන්නවා, විශේෂයෙන්ම ගන්නවා. හොයාගෙන මේ ආහාර අරගෙන ඉක්මනින් ශරීරය පෝෂණය කරගන්නවා, ශක්තිය වර්ධනය කරගන්නවා. ඒ වගේම තමයි මනස නිවැරදිව තබා ගත යුතු කෙනෙකුත් තමන්ට අවශ්‍ය කරන නිරෝගී භාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද රෝගී වුණහම චිත්ත ඒකාග්‍රතාවයට ඒක ලොකු බාධාවක් වෙනවා. පුහුණු කරපු නැති කෙනෙකුට, ඉතා හොඳින් පුහුණු කරපු කෙනෙකුට ජීවිතේට රෝගාබාධයක් ඇති වෙනකොට ඒකත් තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවයටම හේතු කරගන්නවා. ඇයි මේක තමයි අනිත්‍ය ලක්ෂණය, මේක තමයි අනාත්ම ලක්ෂණය, මේක තමයි හැටි, මේ තමයි මගේ අසනීප වෙන කාලේ, ඔය විදිහට උපේක්ෂා සහගතව ඒ දේවල් දිහා බලලා ඒ අත්දැකීම ලබාගෙන සංසාර බයත් උපදවාගෙන අනවරාග්‍ර සංසාරයේ තියෙන භයානකකම හොඳින් දැනගෙන දැනි දැනි ඒ කටයුතු කරනවා. ඒතකොට කම්පා වෙන්නේ නැහැ. සමහර අය එහෙම නැහැ. මේකත් එක්ක අධික කම්පණයකට ලක් වෙනවා. ඒකින්ද කවුරුත් දැනගන්න ඕනේ ආබාධ කියන ඒවා අවම කරගන්න අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගනිමින්, නිවැරදි ප්‍රතිකාර ලබා ගනිමින් ඒ ආබාධ අවම කර ගැනීම සඳහා කළ යුතු සෑම දෙයක්ම සිද්ධ කරන්න ඕනේ. ශරීරයේ නිරෝගී සම්පත්තිය කියන එක අපි බලාපොරොත්තු වෙන චිත්ත සමාධියට පුදුමාකාර විදිහේ හේතුවක් වෙනවා. ශරීරයේ තියෙනා වූ කෙනෙක්ගේ ශාරීරිකව තියෙන නිරෝගී සම්පත්තිය කියලා කියන එක එයාට බොහෝම වැදගත් වෙනවා ජීවිතය අවශ්‍ය කරන කඩයිම් වලට ළඟා වෙන්න. හරිද? එහෙම නැති වුණොත් එයාට පුළුවන්කමක් නැහැ ඒ ඔය කියන කඩයිම් වලට යන්න. හේතුව අපේ පින්වත්නි අපි ගෙවන ජීවිතයත් එක්ක කාමච්ඡන්දේ ඇති වෙච්ච කෙනෙකුට, ව්‍යාපාදේ ඇති වෙච්ච කෙනෙකුට අපි දන්නවා ඒවා තව බොහෝ වශයෙන් වර්ධනය වෙන්න බොහෝ හේතු සකස් වෙන බව. ඒවා තව බොහෝ වශයෙන් වර්ධනය කර වෙන්න බාහිර ලෝකයෙන් ලොකු හේතු සකස් වෙනවා. ඉතින් අන්න ඒ හේතු සකස් වීම නැති කරගත යුතුව තියෙනවා. ඒ සඳහා තමයි අපි මේ හැම දෙයක්ම සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට ප්‍රධානත්වය කොයි කාරණාව ගත්තත් අපිට හැමදේම ප්‍රධානයි. ඒක අතකින් බලනකොට අපේ පැත්තෙන් අපේ ජීවිතයේ නිරෝගී සම්පත්තිය ඇති කරගන්න අපි මේ වෙනකොට කටයුතු කළ නැත්නම් අපිට නොයේකුත් රෝගාබාධ වලින් පීඩාවට පත්වන්නට සිද්ධ වේවි. එතකොට අනිවාර්යයෙන්ම අන් අයගෙන් ලැබෙන අනුග්‍රහය ආදියත් ලබා ගන්නට සිද්ධ වේවි. ඒක හරි ගැටලුවක්, හරි බරක් වෙනවා අපේ හිතේ මේ කරගෙන යන කටයුතු වලදී. එතකොට අපි හැම වෙලාවෙම වගේ මේ කියන දේවල් වලින් අයින් වෙලා අපිට සමාධිය ලබන්න ඕන නම්
චිත්ත සමාධියක් ලබන්න ඕන නම් මේ කියන කාරණා වලින් සමතුලිතව ජීවිතය අරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ නිරෝගී සම්පත්තිය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. අවශ්‍ය කරන මේ පෝෂදායී ආහාර තමන්ගේ නිරෝගී සම්පත්තියට හානි වෙන රස ආහාර තියෙනවා. ඒවා ගැන උපේක්ෂාව හදාගන්න ගියාම අපි ලොකු විදර්ශනාවකට වැටෙනවා. විදර්ශනාවට කියලා කියන්නේ අපේ ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය පහෙන්ම ඇති වෙන්න හේතුවක් වෙන ආහාර පාලනය. අපි ඒක ගැන ගොඩක් කතා කරලා තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක භාවයට ඇවිල්ලා නැහැ. මාව නිකන් හදිස්සියේ කෙනෙක්ව ඇදගෙන ගිහිල්ලා මේ මට වඩා බලවන්ත කෙනෙක් මාව ඇදගෙන 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 ගිහිල්ලා ඉතාමත්ම දරුණු තත්වයකට, හරිද, ඉතාමත්ම දරුණු තත්වයකට මාව ඇදගෙන ගිහිල්ලා, ඒ කියන්නේ ගිනි අඟුරු වලකට දානවා වගේ තැනක් දරුණු තත්වයක් කියලා කියන්නේ. නමුත් මට මාව පාලනය කරගන්න බැරුව මගේ අතින් අල්ලගෙන ඇදගෙන යනවා. හරිද, අතින් අල්ලගෙන ඇදගෙන යනවා. ඇදගෙන යන්නේ මේ වගේ භයානක දෙයකට මාව තල්ලු කරලා දාන්න කියලා හිතන්න පොඩ්ඩක්. අන්න ඒ වගේ අවස්ථාවක අපිට සිද්ධ වෙනවා තේරුම් ගන්න මට මාව මට වැඩිය ශක්තිමත් කෙනෙක් මාව මෙහෙවනවා වගේ දැනෙනවා. හදිසියවකත් ගිනි අඟුරු වලකට ඇදලා දාන්න කවුරු හරි කෙනෙක් මාව අරගෙන යන්න ලෑස්ති වෙනවා නම් මට තේරෙනවා මට වැඩිය ශක්තිමත් කෙනෙක් මාව මෙහෙවනවා කියලා. හරි, එතකොට මට වැඩිය ශක්තිමත් කෙනෙක් මාව මෙහෙවගෙන ඇදගෙන යනවා. අන්න ඒ වගේම දැනෙන්න ඕන මේ කාමච්ඡන්දය, මේ ව්‍යාපාදය, මේ තීන මිද්දය, මේ උද්දච්ච කුච්චය ආදිය විතරක් නෙවෙයි, මේ කියන ආවාස, කුල, ලාභ, එතකොට කරගෙන යන ක්‍රියාවන්, ඊළඟට අධධාන, ඥාති, ඒ වගේම තමයි ආහාර. මොකද මම ආහාර කියලා ගත්තේ මෙතන ආබාධ කියන එකටයි. ආබාධ නැති කරගන්න, පාලනය කරගන්න බැරි ආහාර හමුවේ මාව නිකන් යම් යම් රසයන් පැත්තට ඇදගෙන යනවා. නිකන් ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා මාව ඇදගෙන යනවා වගේ. හරිද, අන්න එහෙම නොවෙන්න මගේ වැඩ කටයුතු ටික මම සම්පාදනය කරගන්න ඕන. එහෙම නොවෙන්න මගේ වැඩ කටයුතු සම්පාදනය කරගන්න යදි මගේ හිතත් එක්ක මම ලොකු සටනක්, හරිද, විශාල සටනක් අරගෙන යන්න වෙනවා. ඒක ජයග්‍රහණය මට ලබා ගන්න වෙනවා. ඒක අනාගත අභිවෘද්ධිය සඳහා හේතු වෙනවා. ඒකින්ද ආබාධ වලට ගොඩාක් හේතු වෙන ආහාර, ආබාධ වලට ගොඩාක් හේතු වෙන තමන්ට තමන්ව පාලනය කරන්න බැරිකම. එක්තරා පුද්ගලයෙකුට මම දන්න හොඳට භාවනා කරන කෙනෙකුට සසර දෝෂයක් ඉඳ හරි ඇති වුණා සීනි ආබාධය. මේක දැනගත්තට පස්සේ මෙතුමා කියනවා, මටම කියනවා ඇවිල්ලා, හාමුදුරනේ මේ මොහොතේ ඉඳලා දැන් සමහර සත්තුන්ට තියෙනවනේ මේ කන්න පුළුවන් ආහාර මෙන්න මේ දේවල් කියලා සම්මුතිය. අන්න ඒ වගේ දැන් ඉතින් මම මේ ආහාර ගන්නවා කියන එක මෙතනින් එහාට මගේ ජීවිතේ නවත්තලා දානවා. මොකද දැන් මගේ ජීවිතය නිකන් එකපාරටම මේ ශරීරය වෙනස් ශරීරයක් බවට පත් වුණා. මේ ශරීරය දැන් සීනි කියන ඒවා, වැඩියෙන් තියෙන ආහාර කියන ඒවා මගේ ශරීරයට ප්‍රතික්ෂේප කරන ආහාරයක් නොවන දේවල් විදිහට සලකලා ඉතිරි ආහාර වලින් මං යැපෙනවා කියලා වෛද්‍යවරු කියන්නේ. යම්සේද බත් මෙච්චර මිටක් විතරයි, අනිත් ටික ඔක්කොම පිගානේ එළවලු වලින් හැදෙන්න ඕන කියන එක ඒ විදිහට මෙයා ක්‍රියාත්මක කරනවා. හරිද, ඒව හරි ශක්තිමත් වැඩ. ඒවා ඉතා ශක්තිමත් වැඩ. මොකද ඒවත් එක්ක සැබවින්ම මානසික පාලනය කොච්චරක්ද කියලා කාට හරි ප්‍රබලව දැනෙනවා. ඒවත් එක්ක සැබවින්ම මානසික පාලනය කොච්චරක්ද කියලා තමන්ටමත් දැනෙනවා, අන් අයටත් දැනෙනවා. මෙයා හොඳ පාලනය කරන්න පුළුවන් තත්ත්වයට තමන්ගේ ජීවිතය හදාගත්ත කෙනෙක් කියලා. ඒක ආඩම්බරෙන් කතා කරන්න පුළුවන්. ඒකින් තමයි මමත් මේ වෙලාවේ ඒ දැනත්තා ගැන මේ පින්වන්ත අයට මතක් කරේ. ඉතින් එහෙම පුළුවන්ද කියලා බලන්න. එහෙම බැරි නම් තමන් දුර්වලයෙක්. තමන්ගේ ජීවිතය යම්කිසි ආකාරයක දුර්වල තත්වයක තියෙන්නේ. එන්න ඒක ගැන අපි හොඳින් හිතා හොඳින් මතක තබා ගන්නට සූදානම් වෙන්න ඕනේ. හොඳයි,
එතකොට ඊළඟ කාරණාවටත් අපි යමු. ඊළඟට ග්‍රන්ථ ආධාරලා තියෙනවා පරියාප්ති ග්‍රන්ථයන් පරිහරණය කරනකොට ඒ ග්‍රන්ථවල තියෙන දැනුම විතරක් තියෙන අද ඉන්න බොහෝ අය ඉන්නවා. සමහර අය ග්‍රන්ථවලින් තර්කයෙන් බොහෝ දේවල් කියනවා. හරිද? මෙන්න මේක මෙහෙමයි. ඇහුවොත් එහෙම සමහර විට භාවනාවක් විදර්ශනාවක් සිද්ධ කරන අය ගත්තොත් එහෙම ඒ අයට කතා කරගන්න බැරි වෙන මට්ටමකට මේ ගැටලුව ඉස්සරහට ගිහිලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මොකක්ද? ඒකට දුර්වලයි වගේ හරියන්නේ නිකන්. ඇත්තටමත් ඉතින් දුර්වලයි තමයි සමහර වෙලාවට ග්‍රන්ථ පැත්තෙන් නැත්තම් කරුණු පැත්තෙන් දන්නේ නැත්තම්. නමුත් කරුණු පැත්තෙන් ගොඩාක් දේවල් දැනගෙන ඉඳීමම විතරක් තියනවා නම් කෙනෙකුට ඒකෙදි කොයි වෙලාවකවත් ඒක අපි පහලට දාලා කතා කරන්න හොඳ නැහැ. කරුණු දැනගෙන තියනවා කියලා කවුරු හරි කෙනෙක් ඒක පහලට දාලා අපි කතා කරන්නේ නැහැ. කතා කරන්න ඕනෙත් නැහැ. හොඳත් නැහැ. හරිද? එහෙම නැතුව අපි හැම වෙලෙම බලන්න ඕනේ එයාගේ ජීවිතේ අරගෙන යන්න ඕන தত্ত্বය මොකක්ද? අරගෙන යන්න ඕන ප්‍රමාණය මොකක්ද කියලා තේරුම් අරගන්න ඒ කියන්නේ ඒ සමතුලිතභාවය ඕනේ. ධර්ම කරුණක් දැනගත්තද නුවණක් ඇති වුණා කියන එක. ඒකේ ඊළඟ පියවර තමයි ඒ නුවණ පිළිබඳව සිහිය කියන එක. හරිද? ඊළඟ පියවර තමයි ඒ නුවණ පිළිබඳව වීරය කියන එක. එතකොට ඒ දෙකම නැතුව නුවණ විතරක් පාවිච්චි කරනවා නම් යම්කිසි කෙනෙක් අන්න ඒ තැනත්තාට එක තැනක නැවතිලා ඉතින් ධර්ම අවබෝධය කියන එකයි වටින්නේ. ධර්ම අවබෝධය කියන එකයි වටින්නේ. අන්න ඒ නිසා හැම වෙලේම අපි මේක සමතුලිත කරගන්න බලන්න ඕනේ. එතකොට අර අතනදි වෙන්නේ ධර්ම විතර්ක විතරක් එනවා. ධර්ම කරුණු වලින් විතර්කයක් එනවා. එහෙම ආවම මෙයාට මේ වැඩේ කරගෙන යන්න බැරි වෙනවා. ඒ කුඩ කරුණු නැగి එනවා. ඒ පිළිබඳව සිහිය හිටින්නෙත් නැහැ. ඒ පිළිබඳව වීරයෙන් කටයුතු කරන්නත් බැරි වෙනවා. ඉතින් ඔන්නෝවා ගැන හැම වෙලාවකම අපි ඉතාමත්ම දැඩි ආකාරයකින් අවධානය යොමු කරන්න ඕනේ. යොමු කරලා අපේ කටයුතු සම්පාදනය කරගන්න ඕන හරියට નિවරදියොම. අන්තිම කාරණාව විදිහට තියෙන්නේ 이르දි කියන එක නෝ. ඒකත් ආකාරයේ හැකියාවන් ලබා ගැනීම වශයෙන්. එතකොට ඒ කියන්නේ අපි දන්නවා 이르දි කිව්වා 이르දියක් කියලා කියන්නේ සිද්ධියක් කියන එක. මෙතනදි 이르දියක් කියලා කිව්වහම චුතුපපාත ඥානය, එතකොට පුබ්බේ නිවාසාන සුති ඥානයන්, ඊළඟට දිබ්බ චක්කු ඥාන, දිබ්බ සෝත ඥාන. එතකොට මේවටම සමාන්තරව මේ ඒවනම් ඇත්තටම ලබා ගන්න ඥාන. ඒවායේ විතරක් හිර වුණොත් යම් කිසි කෙනෙක් ඒක විදර්ශනාවට ගැටලුවක් වෙනවා. මේකත් එක්ක සමාන්තරව පින්වත්නි අද කාලේ වැරදීම් විදිහටත් මේවා මේ වගේව තියෙනවා. ඒවනම් වැටෙන්නේ මේ 이르දි කියන තැනට නෙවෙයි. ඒවට වැටෙන්නේ නුවණ නැතිකම, ඇත්තටම බහුශ්‍රතුභාවයේ නැතිකම නිසා ඒවා වෙන්නේ. සමහර ලඩ ලෙඩ හොඳ කරන්න පුළුවන් තත්ත්වයකටපත් වුණා මේ භාවනා කරන කට්ටිය කල්පනා කරනවා මට මේ ඕන කෙනෙක්ගේ ලෙඩක් හොඳ කරන්න පුළුවන්. අන්න ඒ වගේ වැරදි අදහස් වලට යනවා. ඉතින් කොහොම හරි කමක් නැහැ, මේ කාරණාවන් හොඳට මෙනෙහි කරලා අපි සමතුලිත ජීවිතයක් ඇති කරගන්න ඕනේ. මේ සමතුලිත ජීවිතය ඇති කරගන්නට අපිට හැකියාවක් ලැබුණොත් යම් විදිහකින්, ඒ කියන්නේ හැම නිමේෂයකම නීවරණ ධර්මයන් යට කර ගනිමින් ආවාස, කුල, ලාභ, කර්ම, අද්ධාන, ඥාති, ආබාධ, ග්‍රන්ථ සහ 이르දි කියලා කියන මේ සමාධියට බාධා වෙන කාරණාවලින් අත මිදිලා බාහිර පරිසරය හැම වෙලෙම සමාධියට හේතු වෙන විදිහට ජීවිතය සකස් කරගෙන ඉදිරියට යන්න හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ කියන தত্ত্বයන්ගෙන් ඉහළට තමන්ගේ ජීවිතය හදාගෙන ඉදිරියක් නිර්මාණය කරගන්න. ඉතින් අපි බලමු හෙට දවසේත් මේ සඳහා අපිට ඕන කරන මේ විශේෂයෙන් මේ ඉන්ද්‍රියන් සමතාවයට පත් කරගනිමින් ඉදිරියට යාම පිළිබඳව තවදුරටත් යම් කිසි ප්‍රමාණයක් හරි අපිට සාකච්ඡා කරගන්නට හැකියාවක් තියේවිද කියලා. මොකද එහෙම නොවුනොත් අපේ අනාගතයේ අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන තත්ත්වයන් ලබා ගන්නට නොහැකියාවක් ලැබේවි. හොඳයි.
මේ ආකාරයට සමතුලිතව තමන්ගේ ජීවිතය ගත කරලා ලබා ගන්න දැනුම පිළිබඳව සිහියත් ඒ වගේම වීරයත් ඇති කරගෙන ජීවිතේ සාර්ථක කරගන්නත් සසර ජීවිතේ සුවපත් කරගන්නටත් හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මහනුවර කපුලියද්ද උඩගෙදර පදිංචි වෙසිට බහා ප්‍රාප්ත වූ විශ්‍රාමලත් ඩී.එම්. රණසිංහ බණ්ඩා මහතාගේ භාර්යාව එස්.එම්. සෝමාවති මණිකේ මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් කියලා. එස්.එම්. සෝමාවති මණිකේ මහත්මිය ඇතුළු දූදරු පිරිස. මීට මාස 4කට පෙර අභාවයට පත් ඩී.එම්. රණසිංහ බණ්ඩා තම ස්වාමියාට දරුවන්ගේ පියාණන්ට සහ මීට වසරකට පෙර අභාවයට පත් ඩී.එම්. ඉන්ද්‍රාණි දිසානායක දියණියට නැත්නම් සහෝදරියට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව තමයි අද දවසේ ධර්ම දේශනා දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඒ වගේම ලක්වාසි ලෝවාසි සියලු දෙනාට ධර්මාබෝධය ලැබේවා කියලා උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තවයි. ඉතින් මේ පිරිස ප්‍රාර්ථනා කරන ආකාරයටම ඩී.එම්. රණසිංහ බණ්ඩා පියතුමාට ඒ වගේම ස්වාමියාට ඒ වගේම ඩී.එම්. ඉන්ද්‍රාණි දිසානායක දියණියට වගේම ඒ දරුවන්ගේ සහෝදරියට ඇතුළු මිය පරලොගිය ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. පුංචි හෝ දුක් කරදරයක් ඇති තැනක වාසය කරන්නේ නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා. විශේෂයෙන්ම සංසාර ජීවිතේ කදාක්වත් කිසිදු අකල් මරණයකට පත් නොවේවා. සුගතියෙන් සුගතියට පත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මිය පරලොගිය ඥාති මිත්‍රාදීන් වෙනුවෙන්. ඒ වගේම සෝමාවති මණිකේ මහත්මිය ඇතුළු දූදරු පිරිස ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. කරන කියන සියලු කටයුතු අධ්‍යාපන කටයුතු ආදි සියල්ල සාර්ථක වේවා. කායික මානසික සුවය ලැබේවා. ලැබී තිබෙන දුක් කරදර දුරු වේවා. ලැබෙන්න තිබෙන දුක් කරදර දුරු වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සසර වසනතා කල් කිසිදු පාප මිත්‍ර අසුරකට පත් නොවේවා. කල්යාණ මිත්‍රාශ්‍රය නිබන්ධව නිරතුරුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.